අයිතින් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත කැබිනට් ටුව අඟහරු ආධාර ඇස්වේ සහරාන් සමග ගිවිසුම් ගත වූ බව හිස්බුල්ලා පිළිගනී අගමැති සහ සිංගප්පූරු නායකයන් අතර සාකච්ඡා පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන රාජමාත්‍ය නිරෝෂන් පෙරේරා කීදී අපි බලාපොරොත්තු දැවැන්ත ප්‍රහාරය පිළිබඳව පුළුල් ලෙස සහ ගැඹුරෙන් පරීක්ෂණයක් රජය කරයි කියලා ශ්‍රී ලංකා කණ්ඩායම සොයා එන දෙදෙනෙක් එස්.අයි. මහින තනකොළත් ඒ වගේම අපේ පස්සෙන් එනවා මහින මොකද අපි ගහන ගාන තන නිලිවල හුඟක් තනකොළ දින ස්වභාවයක් තමයි අපිට පේන්න තියෙන්නේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව හමුවේ රාජ්‍ය පරිපාලන හා සෝදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ජේජේ රත්නසිරි මහතා සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සාක්ෂි ලබා දුන්නා ඔබතුමාට පිළිවෙලකට කියන්න පුළුවන් ද මේ සහරාන්ගේ කණ්ඩායම වර්ධනය වෙච්ච හැටි ඔබතුමා රත්තරන් කුඩිය දේශපාලනය කරගෙන ඉන්න කැටියට කොපමණ ප්‍රමාණයකින් වර්ධනය වුණාද කියලා මම දන්න විදියට එයා 2010 ඉඳලා 11 වගේ කාලේ ඉඳලා එයා ආගම කියන අලුත්ේ මොනෝරි කියන හැමදාම කියලා කියලා එක ගෲප් එකට යනවා ඒගොල්ලෝ අයින් කරනවා එයාව තව ගෲප් එකට යනවා තව්හිද් කියලා ගෲප් තියෙනවනේ මේගොල්ලෝ ආගේ ප්‍රශ්න උඩ ඒගොල්ලෝ අයින් කරනවා එයාව ඒ අන්තිමට එයාව එකක් පටන් ගත්තා ජාතික मनोहरी මම දන්නේ විතරේ ඇතනින් පස්තමයි ගිහිල්ලා ගෲප් එකකට ගිහිල්ලා කතා කරලා මේක ත්‍රස්තවාදී සකස් කළාද කියලා මම විශ්වාස කරන්නේ මම සම්පූර්ණම ISIS ප්‍රතිච කරනවා පාර්ලිමේන්තුවේ කිව්වස පාර්ලිමේන්තුවේ ISIS මම පාර්ලිමේන්තුවේ කතා කරාස අවුරු දෙකකටසම හොඳ කතාවක් කිව්වස මුස්ලිම් නෙවේ කිසිම දෙන්නේ ISIS නෝන ඕන එක්කෙනෙක් අරස් කරන්න කටම කිව්වස ඔබ හිතුවද සාරන් මේ වගේ දැන් ඔබතුමා අසං කරන්නේ කිවිසුම ඒ කිවිසුම අසං කරනවා මේක අනිත් දේශපාලන දේ අසං කරන්නේ ඔක්කොම අසං කරා අසං කරාද ඒකලු ඔක්කොම අසං කරා એટલે මේ හැම එක්කෙනම මේක එක්කෙනෙක් පස්සේ යනවා නෑගේ වටිනකමක් තියනවා නෑ 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 ඡන්ද ගණ්ඩ ඉතින් දන්නවනේ ඡන්ද කාලේ ඡන්ද ගණ්ඩ 2003 ඡන්ද ගියේන්නේ මම පෙරදුනානේ සර් ගොරමෙතුමා පෙරදුනා ඡන්ද 121 ගෙන් පෙරදුනේ ඈ අසං කළත් පෙරදුනේ නෑ 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 යා මමත් එක්ක හිට මම මට සපෝට් කරා නෑ යා මමට මො ඡන්ද 1000 මුස්ලිම් යෝංගරසට යන්නේ නෑනේ මගේ ඡන්ද 1000 මුස්ලිම් යෝංගරසට ගියා මුස්ලිම් දිනවම පෙරදුනා මම දැන් පෙරදුනේ නෑ මගේ ගමේ මට කියනවා ඡන්ද 2017 මාර්තු වලට කලින් ඔය ගැටුමට කලින් පාසලක සිදුවීමක් වෙලා කාත්තන් කුඩිවල සහරන් ඇතුළු කණ්ඩායම් රුද්දව පොලිසියේ ඒ විදුහල්පතිතුමා සහ කණ්ඩායම පැමිණිලි කරා කියලා ඔව් ඒකත් කාතාංගොඩි මීරා බාලිකා ජාතික පාසලේ මම තමයි චීෆ් ගෙස්ට් ගියේතනට දින ගර්ල්ස්ලා සංස්කෘතික නටන dance ප්‍රෝග්‍රෑම් එක තිබුණා ඒ dance ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණා කියලා ගර්ල්ස් ඒ විදුහල්පතිතට එතනම විදුහල් පාසල ඩිස්සල රස්වීම් දාලා ගැහුවා යාගේ අම්මා තාත්තා ඔක්කොමද ගැහුවා යා සහරන් ගැහුවා කියන්නේ මෙම් මෙම් නෑ නෑ බින්න සෝරි බින්න ලවුඩ් ස්පීකර් දාලාද බෑන්නේ ඔව් ලවුඩ් ස්පීකර් දාලා ලවුඩ් ස්පීකර් දුකම් දෙන්නේ සර් පර්මිට් අරන් ලවුඩ් ස්පීකර් පර්මිට් අරගෙන පොලිසියෙන් පර්මිට් අරගෙන යා මීටින් හදන්න ලෑස්ති කරනවා ලෑස්ති කරලා කියනවා මේ විදුහල්පතිතුමාට මට ඔක්කොටම තමයි මම මට එමදාම එහෙම රස්මට මට බණිනවා මම විදුහල්පතිතුර ඔක්කොට බෙන්නා යා 2013 ජූනි 11 ඔබ අත්සන් කරනවා එවකට වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් සලහප්පෙරුව මහතා ඊළඟට ශ්‍රී ලංකා හිරාපදනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතා කියන ඔබතුමා කවර කාරණයක් සඳහාද මේ කාර්තෝසෙමේ ගිය ආණ්ඩුවේ යුනිවර්සිටි කොලෙජස් කියලා අලුත් සිස්ටම් එකේ ගරු හිටපු දලස් අලපරමතිතුමා ඒ යුනිවර්සිටි කොලෙජස් එකේ ආණ්ඩුවෙත් පටන් ගත්තා ඒ වගේ ප්‍රයිවට් ආයතනයේ අවුත් ඒත් එක ගිවිසුම සංගරලා පටන් ගත්තා මම එකක් ඉල්ලුවා බැටික්ලෝ එකට ඒක යුනිවර්සිටි ඒක කියන්නේ යුනිවර්සිටි කොලෙජස් අපි කියන්නේ බැටික්ලෝ එකට යුනිවර්සිටි කොලෙජ් බැටික්ලෝ කියලා UCB ඒක ඇත්තවසෙම 15 ඔගස්ට් 2013 අසං කරා එතනින් මේක මේ Make only 3 years. 15th August 2016.
රාජ්‍ය සේවකයන් කියන්නේ මහ ජනතාවගේ මුදලින් වැටුප් ලබන නිලධාරීන්. එතකොට රාජ්‍ය සේවකයන්ට තමන් කැමති කැමති ආකාරයෙන් රාජකාරී කිරීමට හෝ වෙනත් කටයුතු කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මොකද ඒ අය රාජ්‍ය සේවයට එනකොටම එන්නේ රාජ්‍ය සේවයේ තියෙන නීති රීති වලට අවනත වෙනවා. ඒ වගේම රටේ ඕනම තැනක සේවය කරනවා. ඒ වගේම රජයේ පනවන නීති රීති වලට අනුකූලව කටයුතු කරනවා කියන එක දැනගෙන. ඒ වගේම අපි රාජ්‍ය සේවයට ගන්නකොට විභාග පවත්වලා ගන්න. ඒ විභාගයේදී අපි බලන්නේ නැහැ පුජ්‍යලයාගේ ආගම, ජාතිය වෙනත් දේවල් විභාගවලදී ඉහළම කුසලතාවයේ ලබන ලකුණු වැඩිපුර ගන්නයි තමයි අපි මේ සේවයට බඳවාගන්නේ. විශේෂයෙන්ම නිලැඳුම් පිළිබඳව මොන ජාතියෙන් ආවත් මොන ආගමෙන් ආවත් කවුරු වුණත් ඒ අය ඒ ඇඳුම අඳින්න ඕන. මේ චක්‍රලේඛන ඉදිරිපත් කිරීමෙන් යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියන එක පිළිගන්නවද? ඉතින් කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියන එක තමයි අපිට දැනගන්න අවශ්‍ය. ප්‍රශ්නේ නම් මෙතනයි අපි මේ චක්‍රලේඛන ඉෂුව කරලා තියෙන්නේ රාජ්‍යයේ වැඩ කරන රාජ්‍ය සේවකයන්ට පමණයි. රාජ්‍ය සේවකයන්ගෙනුත් අපි මේක නිකුත් කරලා තියෙන්නේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වලට පමණයි. මේක අඩු වශයෙන් අපි සංස්ථා මණ්ඩල වලටවත් නිකුත් කරලා නැහැ මේ චක්‍රලේඛනේ. මේක බහුජාතික බහුවාගම් රටක මේ වගේ දෙයක් වුණාම මේක නිකන් කැබිනට් එකකින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් ලෙස තමයි අපිට තිබෙන්නේ. ඇමතිතුමා මේ පිළිබඳව දන්නේ නැහැ කියනවා නම් මම ඒ පිළිබඳව තර්ක කරන්න යන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව මම ඉස්සෙල්ලා කිව්වා අතිරේක ලේකම්වරු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ඔය සියලු දෙනාත් එක්ක අපි සාකච්ඡා කළා තමයි මේක සකස් කළේ. ආව සමහරක් ඇඳුම් ඇඳගෙන එන්න එපා කියන එක. නමුත් අපිට චක්‍රලේඛනයක් ඉෂුව කරන්න බෑ සමහරක් ඒව අඳින්න එපා කියලා කියනවා. ඉතින් ඒ නිසා මා හිතන හැටියට අපිට තියෙන අත්දැකීම් එක කරන්න පුළුවන් දෙ මෙන්න මේක සුදුසුයි මේක අඳින්න කියන එක යෝජනා කරන එක. නැත්තම් අපිට ආවේ සමහරක් ඒවා එපා කියලා. නමුත් යම් යම් දේවල් එපා කියලා විතරලා චක්‍රලේඛනයකින් අපි නිකුත් කරන්න ගියා නම් ඒක මේ වෙලාව හැටියට රජය අපහසුතාවයට පත් වෙන්න තිබුණා වෙනත් ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. ඉතින් ඒ නිසා තමයි අපි ඒ වගේ දේවල් නොකර මේ සුදුසු දේ කරන්න කියලා විතරක් කිව්වා. කැබිනට් මණ්ඩලය මේ ඔය කියන චක්‍රලේඛනය පිළිබඳ නැවත සලකා බැලුවා කතා කරුවා ඔවුන් වෙනස් මතයක් ගත්තයි කියලා. ඔබ ඒ පිළිබඳව ඔබට දැනුණා? ඔව් ඒ පිළිබඳව මට ගරු ඇමතිතුමා කිව්වා ඒ පිළිබඳව අපි දැන් සාකච්ඡා කරලා යම් සංශෝධන කරගෙනත් යනවා. ඒකෝ දැන් මේ සර්කියුලර් එක දැනට සාකච්ඡාවෙන් පවතිනවා සංශෝධනය ගැන. පවතිනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද ප්‍රමාණය ගැන සිතන දේශපාලනයේ බැහැර කර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සියලු නායකින්ගේ වගකීම බව රාජ්‍ය මාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාත්‍යවරයා මේ බව කියා සිටියා. ගරු ජනාධිපතිතුමා පොරොන්දු පරිදි ත්‍රී පුද්ගල කමිටියක් පත් කරලා අතුරු වාර්තාවක් අපිට ලබා දීලා සම්පූර්ණ වාර්තාවක් ඉතාම ඉක්මනින් ලබා දෙනවායි කිව්වා. නමුත් අද වෙනකන් ඒ ත්‍රී පුද්ගල කමිටියේ වාර්තාව මේ රටට හෙළි කරලා නැහැ. ඒ වගේම දැන් වෙනකොට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මගින් පරීක්ෂණයක් කරගෙන යනවා. ඒ පිළිබඳවත් අද වෙනකොට රටේ යම් යම් විවාද පටන් අරගෙන තියෙනවා. අපිට කියන්න ඉතාම කනගාටුයි. අපි මහජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපි බලාපොරොත්තු දැවැන්ත ප්‍රහාරය පිළිබඳව පුළුල් ලෙස සහ ගැමුරෙන් පරීක්ෂණයක් රජය කරයි කිය. දේශපාලන වශයෙන් අනුබල දුන්නේ, ඒ වගේම මුදල් අතින් කවුද අනුබල දුන්නේ කියන ඒ කාරණාවත් පරීක්ෂණ තුලින් රටට හෙළිදරව්වයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විවිධ බලවේග කොහොමද ජයග්‍රහණය කරන්නේ කියන සාධකය ඇතුළට විමර්ශන ඇතුළත් වීම මං හිතන්නේ ඉතාම කනදාටදාක තත්ත්වය. දේශපාලනේ පැත්තක තියලා මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කිරීම මං හිතන්නේ මේ රටේ සියලුම නායකයන්ගේ යුතුයකමක් වෙනවා. කමන් කොහොමද ඉදිරි ජනාධිපතිවරණයේදී ස්ථානගත වෙන්නේ? මුස්ලිම් ඡන්ද නැති වෙයිද? ඒ වගේ දේවල් ගැන ඉස්සරහට දාලා කටයුතු කරන්න ගියොත් දේශපාලන නායකයෝ බේරලා කටයුතු කරන්න ගියොත් මං හිතන්නේ අපේ රටට ඉතාම අවාසනාවන්ත කාර පරිච්ඡේදයක් ඉදිරියේදී උදා වෙන්න පුළුවන්. කිසිසේත්ම දැන් යන පරීක්ෂණ ගැන අපිට සෑහීමකට පත් වෙන්න බෑ. ආසියාවේ අන්තර්ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තජිකිස්තානයේ දෙදින නිල සංචාරයක් සඳහා අද පිටත්ව ගියා. ආසියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුව තජිකිස්තානයේ දුෂාන්බේ නගරයේදී හෙට සහ අනිද්දා දෙදින පැවැත්වෙනවා. රටවල් 26ක සමාජිකත්වයේ තරණ මෙම රාජනායක සමුළුවේදී ජනාධිපතිතුමා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ අනිද්දා දිනේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සිංගප්පූරුවේ දෙදින සංචාරයක නිරත වෙනවා.
සිංගප්පූරුවේ නීතිය පිළිබඳ අමාත්‍ය කාසි විශ්වනාත් ෂන්මුගන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා විශේෂ වැඩසටහනක් අද පැවැත්වුවා. මෙම අවස්ථාවට එරට විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලකෘෂ්ණන් මෙන්ම ශ්‍රී ලංකාවේ අනිවාසික සිංගප්පූරු මහකොමසාරිස් චන්ද්‍රදාස යන මහත්වරුන්ද එක් වුණා. සිය සංචාරයේ අතරතුරදී අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. කැබිනට් මණ්ඩලය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලබන අඟහරුවාදා රැස්වන බව කැබිනට් ලේකම්වරයා තමන් වෙත දැනුම් දුන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ITN ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා. මහබැංකු බැඳුම් කර සිදිය සම්බන්ධයෙන් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු දස දිනකට එරෙහිව චෝදනා 23ක් යටතේ කොළඹ ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණයේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් මෙම සිද්ධියට අදාළ අධිචෝදනා ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත ගොනු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා නීතිපතිවරයා අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබුණා. ඒ අනුවයි අද දින ඒ සඳහා අනුමැතිය ලැබී ඇත්තේ. රුපියල් බිලියන 10කට වඩා වටිනා භාණ්ඩාගාර බැඳුම් කර වංක ලෙස පරිහරණය කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ එමගින් රජයට රුපියල් මිලියන 68,87,62,100ක් පාඩු කිරීම සැකකරුවන්ට එරෙහි චෝදනාවයි. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසාමිල් මහතා ඇතුළු 5 දිනකට එරෙහිව පවර ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාට සිහි කැඳවීමක් යොමු කරන ලෙස කොළඹ වැඩපරණ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් වාහන අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේදී සියලු සැකකරුවන්ගේ උද්දෘත නීතිපතිවරයාට යොමු කර ඇති බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නේ. මෙම නඩුව නොවැම්බර් 26 වනදා යළි කැඳවීමට නියමිතයි. බාවනෙල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 13 දෙනා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටි මෙම සැකකරුවන් බාවනෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් වෙබ් අඩවියක පළවූ ලිපියක් මහනුවර විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙත යොමු කිරීමට යාමේදී කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් 3 දෙනාට ඇප ලබා දෙන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබෙනවා. එහෙත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ බැවින් ඇප ලබා දීමට තමන්ට බලයක් නැති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළා. ඒ අනුව නීතිපති නිර්දේශයට අදාළ කාර්ය සටහන් නිකුත් කරන ලෙස පොලිසියට නියෝග කෙරුණා. එතෙක් සැකකරුවන් ලබන 17 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බඳනාගාර ගත කර සිටිනවා. කාන්තාවන්ට ලිංගිකතවර සිදු කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය ප්‍රකාශ යොමු කිරීම නිරුවත් පින්තූර ඇති බව කියමින් බිය ගැන්වීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. අනෙක් සැකකරු ඇප මත උදාහරණ ලෙසටද නියෝග කෙරුණා. රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ලෝකබැංකු ණය ආධාර යටතේ සුහුරු කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල සඳහා ඇමරිකා ඩොලර් බිලියන 140ක මුදලක් ලැබී ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය හා ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අපි බලනවා දැන් පලිබෝධ නාශක සහ වසවිසෙන් තොරව කෘෂිකර්මාන්තයේ කොයි ආකාරයේද කරගෙන යන්නේ කියන එක නවීන තාක්ෂණයත් එක්ක අපි මේ ලෝක බැංකු ව්‍යාපෘති වැඩසටහන යටතේ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා අපනයන කෘෂිකර්මාන්තයට. අපනයන කෘෂිකර්මාන්තයේ එක පැත්තකින් අපනයන කරන්න වගේම වසවිසෙන් තොර භෝගවලට ගොවීන් හුරු කරවීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා. දේශගුණික සුහුරු කෘෂිකාර්මික වැඩසටහන ලෝක බැංකු ව්‍යාපෘති යටතේ අපි ලංකාවේ දිස්ත්‍රික්ක 6ක විතර මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන දැනටමත් වැඩ කටයුතු කරනවා. මේ සඳහා අපිට ඇමරිකානු ඩොලර් බිලියන 140ක් ලැබිලා තියෙනවා. ඒ කටයුතු කරගෙනන ඒත් එකම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් අපි මිලියන 3260ක් විශේෂයෙන්ම රටේ කෘෂිකර්මාන්තය සඳහා ඒ ගොවීන්ගේ වැව් පද්ධතිය අලුත් වැඩියා කරන්න 2018 වර්ෂෙත් අපි වැව් 700ක් විතර අලුතෙන් නවීකරණය කරන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ තවත් වාරිමාර්ග ගණනාවක් අපි නඩත්තු කිරීමේ වැඩ කටයුතු කරගෙන යනවා.
ඖෂධ මාෆියාවට එරෙහිව තමන් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිසා දූෂිත කණ්ඩායම් තමන්ට එරෙහිව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. මේ රජේ එනකොට මොකද්ද නිදහස් සෞඛ්‍ය දේව තිබුණේ? පිළිකා රෝගින්ට නිදහස් සෞඛ්‍යයක් තිබුණාද කියන්නේ? පිළිකා රෝගියාට තිබුණේ ලක්ෂ 15යි. දීලා. ඒතර ඉන්ජෙක්ෂන් එක 280,000යි. ඒතර ඉන්ජෙක්ෂන් 105යි. හුරණ ලොතරැයිය වගේ. ඒ ඉන්ජෙක්ෂන් පහෙන් ගොඩ වුණොත් හරි නැත්නම් ඊට පස්සේ එයාට දෙවන්නේ වේදනා හානසික විතරයි. ඒතර අර අහිංසක දුප්පත් මිනිහා හිතනවා මම මැරෙන්නේ පිළිකාවෙන් කියලා. නෑ සහෝදරනේ. ඒ හැම රෝගියෙක්ම මැරුණේ සල්ලි නැති කම. එකක් ආණ්ඩුවට සල්ලි නැති කම හින්දා, ආණ්ඩුව වේදන් නොකරපු හින්දා, එක්ක හරි දුප්පත් මිනිහෙක් නැති කම. නමුත් 95%ක් ලංකාවේ පිළිකා රෝගීන් ප්‍රතිකාර ගන්නෙ රජේ රෝවල්වලින්. 105යි ප්‍රයිවට් ගන්නෙ. ඒතර අද පිළිකා රෝගීන් ජීවිත කාලයටම පිළිකා ඖෂධ නිකන් දෙනවා. ඒකට මම කරේ මොකද මේකේ විනාශ කරපු සල්ලි බේරගන්න. බැලුවා එක ඖෂධයයි ලෝකෙම එක එච්චරයි තියෙන්නේ. මම විවෘත කරා වෙනද පොළ. මේ කම්පැනි කාරින්ගේ සල්ලි වලට මේ බෞජාතික සමාගම් වල සල්ලි වලින් ගහනවා මට. මේගමු රෝහල සඳහා අලුතෙන් නිදි කළ ළමා වාටුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විතව මෙම ළමා වාටුව ඉදිකර ඇති බවයි රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බිඳවැටුණු සංචාරක ක්ෂේත්‍රයේ යලි නගා සිටවීම සඳහා පියවර රැසක්ගෙන ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ නියලි පිරිස් වෙනුවෙන් බැංකු කිහිපයක දායකත්වය ඇතිව ඉතා කෙටි කලක් තුළ සහන සැලසීමට හැකි වූ බවයි. සංචාරක ක්ෂේත්‍රයේ නිරත වෙලා හිටපු ආයතන වලට අවශ්‍ය සහන සැලසා දීමට ක්ෂණිකව කටයුතු කිරීම ගැන ඒ පිළිබඳව විශේෂයෙන්ම කියනවා නම් රජයේ බැංකු දෙක එහි නායකත්වය ගන්න. දැන් මේ වෙනකොටත් හෝටල් ක්ෂේත්‍රයේ සහ සංචාරක ක්ෂේත්‍රයේ ඉරිජුව නිරත වෙලා ලියාපදිංචි වෙලා ඉන්න අයට දීලා තියෙනවා සහන. ඒ වගේම පුද්ගලික බැංකු වලින් පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. සමහර බැංකු මේ වෙනකොටත් පුද්ගලික බැංකුත් වල ප්‍රයිවට් බැංක්ස් කියලා සෑහෙන ප්‍රමාණයකට ලබා දීලා තියෙනවා. ලීසින් සමාගම් මේ ක්ෂේත්‍රේ නැවත නැගිටවන්න, පණ ගන්නවන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනේ රටේ ආර්ථිකය වෙනුවෙන්. දේශපාලන ප්‍රශ්නයක් මෙතන නැහැ, ජාතිවාදී ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ අපි කවුරු ආණ්ඩු කළත් මේ රට ඉදිරියට ගෙනියන්න විශාල බලාපොරොත්තුවක් තිබිච්ච ක්ෂේත්‍රයක්. ඩොලර් බිලියන 4.5ක් වැඩි වෙන කල් අපි වැඩි කරගෙන තිබුණා. ඒක පහ දක්වා මේ අවුරුද්දේ වැඩි කරන්න තමයි අපි සූදානම් වෙලා හිටියේ. අවාසනාවට මේ සිද්ධිය ඇති වුණා. ඒක නිසා ඒ ඉලක්කය කරා යන්න බැරි වුණා. පුළුවන් තරම් උත්සාහ කරනවා ඒ කිට්ටුවට හරියන්න. ශේස්ත්‍රයේ නියැලිලා ඉන්න සියලුම පුද්ගලයන්ට මේ ණය ගෙවීමේ අර පහසුකම ලබා දෙනවා. ඒක ඔබතුමාටද කෝටිපතියෙක්ටද කියලා දෙවියනසක් නැහැ. අත වශයෙන්ම හෝටල් වල වැඩ කරන සේවකයන්ටත් උන්ගේ ණය ගෙවා ගැනීම සඳහා ඒ ණය පහසුකම ලබා දෙනවා. මේක මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ යටතේ කරන වැඩපිළිවෙලයි අපි කලින් කතා කරපු වැඩපිළිවෙලයි දෙක. සංචාරක පොඩ්ඩක් කියන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවේ යටතේ එන වැඩපිළිවෙලයි. පාසල් සිසුන් 2500කගේ සහභාගීත්වයෙන් විශේෂ සීල ව්‍යාපාරයක් අරලියගහ මන්දිරයේදී හෙට පැවැත්වෙනවා. අරලියක මන්දිරයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන මෙම ශීල ව්‍යාපාරය සිසුතම් සරණි යනුවෙන් නම් කර තිබෙනවා. ප්‍රතිපත්තිගරුක ධාර්මික සිසු පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව මෙය සංවිධාන කර තිබෙනවා. පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම සත්කාරයේ අනුශාසකත්වය උසුලනවා. ජාතික තුරුණු පොසොන් කලාපයේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී අද ආරම්භ වුණා. ජාතික තරුණ මධ්‍යස්ථානය හා ITN මාධ්‍යජාලයක් වයි මෙය සංවිධාන කරන්නේ. පොසුන් කලාපයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය සඳහා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ධාතුන් වහන්සේ අද දහවල් වැඩම කරනු ලැබුවා. ධාතුන් වහන්සේට පුද පූජා පවැත්වීමේ නනතුරුව ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය දැන් ආරම්භ කර තිබෙනවා. පොසුන් කලාපයේ ලබන 18 වෙනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. සෑම දිනකම පස්වරු 6 සිට ජාතික තරුණ පොසොන් කලාපයේ ජනතාවට විවෘත කෙරෙනවා. පොසොන් කලාපයට සහභාගී වෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි සංවිධායකයින් පවසන්නේ. පහන් කූඩු මෙන්ම තොරණ රසක් පොසොන් කලාපයට ඇතුළත්. සදහැවතුන් වෙනුවෙන් දන්සල් රසක්ද සංවිධානය කර තිබෙනවා. අධික සුළං හේතුවින් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් කඩා වැටීමෙන් මවක සහ දියණියක බරපතල තුවාල ලැබුවා. බිබිල ප්‍රදේශයේ අද පස්වරුවේ පැයක පමණ කාලයක් අධික සුළං හැමීමක් සිදු වුණා.
ගසක් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් මතට කඩා වැටීමත් සමග එම ට්‍රාන්ස්ෆෝමරය බිම පතිත වූ අතර නගරයට ගමන් කිරීම සඳහා මාර්ගය අසල රැඳී සිටි මවක සහ දියණියක ඊට යට වී බරපතල තුවාල ලැබුවා. තුවාල ලැබුවේ මේ දෙදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ප්‍රදේශයේ ගස් කඩා වැටීම හේතුවෙන් විදුලියද විසන්දි වී ඇති බවයි වාර්තා වන්නේ. उतुरे जनतावट संदहम पनिविडिय सहा सहजीवने रगत संदहम चारिकाव अद रत्नपुरे सिट बिलियत्त दक्वा क्रियात्मक केरुणा दमदिनिय ऐतिहासिक कौडुमुंड रजमहा विहारस्ताने सिट गमन आरामकल उतुर दकुन बुदुन दकिन पोसोन उदाने वेपरहर ये रत्नपुरे लगापुना එම රියපෙරහැර අද රත්නපුරින් ජලි ගමන් ආරම්භ කළේ බෙලියත්ත දුම්රිය ස්ථානයේ කරා ගමන් කිරීමේ අරමුණ ඇතිවයි. අග්‍රාමාත්‍ය කාර්යාලය ත්‍රිවිධ හමුදාව දුම්රිය දෙපාර්තමේන්තුව හා දඹදෙනිය බුච්චමුව බෝසත් ප්‍රජා සත්කාර පදනම එක්වයි මේ සංවිධානය කළේ. මෙම රියපෙරහැරේදී ලැබෙන පරිත්‍යාගයන් කන්කසන්තුරේ ප්‍රදේශයේ චෛත්‍ය කිදි කිරීමට හා එම ප්‍රදේශයේ දෙමළ පවුල් 300කට වේලි ආහාර ලබා දීම සඳහා යෙදවීමට නියමිතයි. රේපරහර බෙලියත්ත දුම්රිය ස්ථානයේ දක්වා ගමන් කිරීමෙන් පසු හෙට විශේෂ දුම්රිය මැදිරියක පිරිත් සජ්ජහායනා කරමින් කන්කසන්තුරේ බලා ගමන් ආරම්භ වෙනවා. එම දුම්රිය කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේට අනිත්‍ය අලුයම ළඟා වීමට නියමිතයි. මග දෙපස රැස් වූ බොහෝ පිරිසක් මෙම රේපරහර සමග එක් වුණා. පින්කම සංවිධානය කරන්නේ පූජ්‍ය ගින්නලී ආයුපාල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි. රත්නපුර සිට බෙලියත්ත දක්වා ජනතාවට පිරිත් නූලක් පිරිත් පැන්දිංගක් බෙදා හරිමින් උතුරට ගෙන යන දහම් පණිවිඩය සමග උතුරේ දුප්පත් ජනතාවට වියලි සලාක පාර්සලයක් බෙදන්න අපේ බලාපොරොත්තුව තියෙනවා. උතුරේ ජනතාව වෙනුවෙන් ඔබට කළ හැකි යමක් වේ නම් එය ඉටු කරන හැටියටත් මගේ ප්‍රශංසාවට හිමි කරමින් महारगम अपेक्षा रोहले नेवासिकव प्रतिकार लबन दूधर्वान वेन्वेन वियले आहार द्रव्य लबादी में वेडसरहनाक पेवत्तुना ए अमात्य सागल रत्नायक महतागी प्रदहनात्वेन කඹුරු පිටියේ යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයයි වැඩසටහන සංවිධානය කළේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුදරියන් හා එක්ව විනෝදාත්මක වැඩසටහනක්ද පැවැත්වුණා. වැඩසටහන අතරතුරදී අමාත්‍ය සාගර රත්නායක මහතා රෝහලේ අඩුපාඩු පිළිබඳ සොයා බැලීමටද කටයුතු කළා. සමෘද්ධිය ලබා දීමේදී පාට පක්ෂ ભેදෙකින් තොරව කටයුතු කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. පහුගිය රජ කාලේ සමෘද්ධිය ලබා දුන්නේ ඔක්කොම දේශපාලනය කරන උදවියට විතරයි. නමුත් අද එහෙම නෙවෙයි අපි පක්ෂ පාට බීදකින් තොරව ජාති ආගම් බීදකින් තොරව අපි සමෘද්ධිය ලබා දීලා තියෙන්නේ. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ දැනට අපි 53කට අපි සමෘද්ධිය ලබා දෙනවා. තව කණ්ඩායමක් ඉන්නවා සමෘද්ධිය ලැබිය යුතු. ඒ උදවියටත් මම සමෘද්ධිය ලබා දෙනවා කියන පණිවිඩයත් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ලබා දෙනවා. අන්ද්‍ර දිසානායක මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම මට දෝෂාරෝපණය කරා මම විශාල මුදලක් වියදම් කරනවා කියලා උත්සව තියන්න. හැබැයි මම එක උත්සවයක්වත් කොහෙවත් තිබ්බේ නැහැ. මෙතන මම උත්සවයක් නෙවෙයි කරන්නේ මම දැනුවත් කිරීමේ වැඩසටහනක්. මම රජයේ මුදල් 7-5ක්වත් ගන්නේ නැතුව මම මේ හැම දැනුවත් කිරීමේ වැඩසටහනක්ම කරන්නේ ඒකට යන මුදල් මම හොයා ගන්නවා අපේ බැංකු වලින්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක සමෘද්ධිලාභීන් 28,000කට වැඩි පිරිසකට සමෘද්ධි සහනාධාර ලබා දීමේ වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. කන්තලේ බහතියගම ක්‍රීඩාංගණයේදී වැඩසටහන පැවැත්වුණා. අඹපැල බෙදා දීමක්ද අමාත්‍ය දයාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සාධාරණ සමාජයක් සඳහා වූ නීතිඥෝ සංවිධානය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී කරුණු රසක් පිළිබඳ තොරතුරු හෙළි කෙරුණා. ඉදිරියේදී තියෙන අර්බුද ගොඩනගන්න නම් මේ දේශපාලන කම්බෑදීවි වලින් තොරව අපි කොහොමද සිංහල දෙමළ මුස්ලිම් මේ ජාති තුන එකමුතු කරන්න පුළුවන්? විශේෂයෙන් මුස්ලිම් ජනතාවගේ දෙමළ ජනතාවගේ හැමදාම විශ්වවිද්‍යාලවල නායකයෙක් අපි ගෙන ආ යුතුයි. ඒ වගේ බොහෝ වෙලාවට විශේෂ විද්‍යුත් මාධ්‍ය සහ සමහරක් මුද්‍රිත මාධ්‍ය දැඩි ලෙස මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනතාව බෙදන්න විශේෂයෙන් මුස්ලිම් ජනතාව පිළිබඳ සැකයක් ඇති කරන්න කරුණු කාරණා ගෙන ගියා. ඒක වැදගීම තමයි මේ රට රැකගන්න එක, ජාතීන් රැකගන්න එක, ජාතික ආරක්ෂාව රැකගන්න එක. ඒක නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලන මාධ්‍යයෙන් කටයුතු කරන්න කියලා.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ නියෝජිතවරයන් දැනටත් උඩරට නීතිය අනුව වැඩිවියට පත්තුන දරුවෙක් විවාහ වෙන්න සුදුසුයි. හැබැයි අද උඩරට නීතිය අභාවයට ගිහිල්ලා උඩරට නීතිය සාමාන්‍ය නීතියක් බවට සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඒක රටක් විදිහට හොඳයි. හැබැයි මුස්ලිම් නීතිය ගත්තොත් එහෙම තාමත් අපේ රටේ මේ ගෝත්‍රික නීති වෙනස් උනේ නැහැ. සංශෝධනය උනේ නැහැ. ඒ නිසා අද බාලවයස්කාර විවාහ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ළමා අපයෝජන වැඩි වෙලා තියෙනවා. ළමා මව්වරුන් වැඩි වෙලා තියෙනවා. අවුරුදු 18 19 20 වෙද්දී දික්කසාද වෙන මව්වරුන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක සමාජ ප්‍රශ්නයක්. එනිසා අපි කියනවා තමන්ගේ ජාතිය ගැන ඇත්තටම කැක්කමක් තියෙනවා නම් මොකද්ද කරන්න ඕනේ? දියුණු සමාජයක් ගොඩනගන්න නම් දියුණු දරුවෙක් ගොඩනගන්න ඕනේ. ඒ දියුණු දරුවෙක් ගොඩනගන්න නම් ඔබ මොන ජාතියේ වුණත් ඔබ හොඳ සෞඛ්‍ය සම්පන්න මවක් විදිහට ඔබේ බිරිඳව ඔබ ගේන්න ඕනේ ඒ නිසි වයසට. අපේ ප්‍රධානම තර්කය තමයි අපේ රටට තියෙන්න ඕනේ පොදු විවාහ නීතියක් තියෙන්න ඕනේ. මේ මව්වරුන්ට හැකියාවක් නැහැ පූර්ණ පෞරුෂයක් සහිත දරු පරපුරක් නිර්මාණය කරන්න. අපේ ඉදිරි සමාජයේ දිගින් දිගටම මේ විදියට ළමා මව්වරුන්ගෙන් බිහිවෙන අපරිණත අසම්පූර්ණ දරු පරපුරකින් ප්‍රගහන වෙනවා නම් අපේ අනාගත දරු පරපුර කියන එක කිසි විටකත් පූර්ණ පෞරුෂයෙන් හැබි දරුවන් වෙන්නේ නැහැ. මොකද මේ දරුවන්ව බිහි කරන්නේ තවත් දරුවන් පිරිසක්. දරුවෙකුට පිරිපුන් දරුවෙක් ගොඩනගන්න බෑ. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවටපත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk